සුබදවසක් යුනික් ඇක්වලයි වෙතින් අද අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන්නේ පැරක්‍රෝමිස් කුලේ මසුන් පිළිබඳවයි. ඒ අතරින් මුලින්ම අපි බලමු පැරක්‍රෝමිස් මැනගුවෙන්සිස්, එහෙම නැත්නම් අපි හොඳින් අහලා තියෙන ජගුව සික්ලිඩ් ගැන. ඉතා අලංකාර ගාම්භීර පෙනුමක් වගේම රන්පන් පැහැයට හුරු කහ හා අලුපාටින් යුක්ත මොවුන් පිරිමි සතුන්ට වඩා ගෑනු සතුන් ප්‍රමාණයෙන් කුඩාව වර්ධනය වනවා. ස්වභාවික පරිසරයේදී අඟල් 20ක් 22ක් පමණ වර්ධනය වන ජගුව මත්ස්‍යයන්ගේ වාර්තාගත විශාලතම මත්ස්‍යයා අඟල් 24.8ක් බවද පැවසෙනවා. ජගුව මත්ස්‍යයන් මධ්‍යම ඇමරිකානු හොන්ඩුරාස්, කෝස්ටරීකා රාජ්‍යයන් ආශ්‍රිත මෘදී ජලයේ දක්නට ලැබෙන මත්ස්‍ය විශේෂයක්. ඉතා ආක්‍රමණශීලී මාංශ භක්ෂක මත්ස්‍ය විශේෂයක්ද වනවා. ඒ වගේම පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව අතින් ඉහළ තත්ත්වයක් කරන ජගුව මත්ස්‍යයන් pH අගය 7.0 8.7 අතර හා උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25 36 අතර ජලයේ ජීවත් වීමට හැකියාවක් දක්වනවා. පහසුවෙන් බෝවීම සිදුවන මොවුන් අභිජනන කාලයේදී යුගල වශයෙන් මෙන් වී සුදුසු ස්ථානයක් පිරිසිදු කිරීම දැකිය හැකි. විතර දැමූ පසු ඉතා හොඳින් ඒවා රැක ගැනීම මෙම දෙමාපියන් ඉටු කරන කරුණක්. ඒ වෙනුවෙන් ඕනෑම තර්ජනයකට නොබියව මූණ දීමට මොවුන් ඉදිරිපත් වනවා. ප්‍රමාණයෙන් විශාල මත්ස්‍යයකට වුවත් පහර දී පලවා හැරීමට පසුපරවන්නේ නැහැ. දින දෙක තුනකට පසුව පැටවුන් දැකිය හැකි අතර තවත් දින කිහිපයකින් මෝපියන් රැකවරණය මැද පීනන කුඩා ජගුවරයන් ඔබට දැකිය හැකි වෙනවා. ඉතින් මොවුන් සඳහා ටැංක් මේට්ස්ලා තෝරා ගැනීමේදී ප්‍රමාණයෙන් විශාල ඔස්කා පාකු වැනි මසුන් තෝරා ගැනීමට වග බලාගත යුතු වෙනවා. නැත්නම් ජගුව ජෝඩුවක් හෝ තනි මත්ස්‍යයෙකු තබා ගැනීමද කළ හැකි. ඒ වගේම විශාල ටැංකියක් මොවුන්ට ලබා දීමද ඉතා වැදගත්. හොඳයි යාළුවනේ, ජගුවලට ආදරය කරන උනන්දුවක් දක්වන ඔයාලට මේ කැටි හැඳින්වීම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ වගේම තවත් වීඩියෝකින් පැරක්‍රෝමිස් මොටගුවෙන්සිස් ගැන විස්තරත් සමඟ නැවත හමු වෙනවා.